ඔබ කියන්නේ උසාවිඥෝගයේ අනුව විසුරුව හැරීම වැරදි කියලා පැහැදිලි තීන්දුවක් ලැබුණොත් පාර්ලිමේන්තු බහුතරයට ඉඩ ප්‍රස්තාව දෙන්න ඕනේ අනුව පිටවන්න. ඒතර ජනාධිපතිවරයාගේ වගකීම තමයි බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත්ත පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කරන එක, ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කරන එක. ජනාධිපතිවරයා කියනවා නම් 225ම අස්සම් කරත් දෙන්නේ නැහැ කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මුළු ගාන කීයද? 225. දැන් 225ම කියනවා නම් එක්කෙනෙකුට දෙන්න කියලා. එයාට දෙන්නේ නැත්තම් වෙන කවුද ඉතුරු වෙන්නේ? වෙන කවුරුත් නැහැ. කතානායකත් එක්ක තමයි 225. බලන්න මේ තරම් මෝඩ තකතිරු ප්‍රකාශයක්ද කියලා මේක. ගණන් බැරි කමට කිව්වද? අර ඔලෙවල් ෆේල් ඉඳ කියනවාද මොකක් තේරෙන්නේ නැහැ. ඇත්තම ගත්තොත් 225 දෙනාම කියනවා නම් එක්කෙනෙකුට දෙන්න කියලා දෙන්නම වෙනවා. වෙන කවුරුවත් ඉතුරු නැහනේ. පාර්ලිමේන්තුවෙන් එපා අගමැතිපත් කරන්න. පිටින්පත් කරන්න බෑනේ. ඒසයි ජනාධිපතිවරයා 225ම අස්සම් කළා අස්සම් කරත් දෙන්නේ නැහැ කියන එක මෝඩ තකතිරු ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක්. එහෙම කරන්න බෑ. 225ම අස්සම් කරපු ගමන් වෙන කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එතනින් ඒකේන පත් කරන්නම වෙනවා.